සියට් කා රේඩියල්ස් the road is yours. මම දන්නවා මේ තීන්දුවකට සාධාරණයක් කරනවා කියලා. මේ චෝදනාව මට එල්ල කරේ ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ. මේ චෝදනාව පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුරු කුමාර දිසානායක විසින් ප්‍රවෘත්ති සාකච්ඡා ගණනාවකදී මේ ලිපිගුණුව පෙන්නලා මහින්දානන්දගේ ෆයිල් එක කියලා රටට කිව්වා. එතුලින් මගේ දරුවන්ට මගේ පවුලට විශාල අසාධාරණයක් සිදු වුණා. ඔවුන්ට සමහරවිට සමාජයට මුහුණ දෙන්න බැරි වුණා. ඒ වගේ ඉතාම අසාධාරණ ලෙස, පහත් ලෙස, නිඳිත ලෙස මට චෝදනා එල්ල කරා. අධිකරණයේ විසින් 2016 ඉඳලා මේ වෙනකොට පුරා වසර 6ක් මේ නඩුව විභාග කරා. සාක්ෂිකරුවන් 365 දෙනෙක්ගෙන් සාක්ෂි ගත්තා. ඒ වගේම අධිකරණයට කැඳවුවා 26 දෙනෙක්. කැඳවලා වසර 7ක්. පසුගිය කාලෙත් පාර්ලිමේන්තුවේදී අනුර කුමාර දිසානායක මේ පිළිබඳ කිව්වා. ජනතා විමුක්ති පෙරමුණේ කිව්වා මේ තමයි ජනතා විමුක්ති රටට කියපු දේ. අවුරුදු 7ක් මේ නඩුව අහලා සාක්ෂිකරුවන් කැඳවලා අද විනිශ්චකාරතුමා ඉතා ඓතිහාසික පිටු 15ක තීන්දුවක් දුන්නා. මේට එල්ල කරලා තියෙන කිසිදු චෝදනාවක් ඔප්පු කරගන්න නොහැකි වුණා. රජයේ නීතිපති දෙපාර්තමේන්තුව විසින් කරලා ද වැරදි පැහැදිලි කරා. මෙම්ම පරීක්ෂණය කරපු රහස් පොලිසිය පරීක්ෂා කිරීමේදී මා මේ මුදල් උපයාගත් ආකාර සියල්ල පැහැදිලි කර එකෝ. මම මේ දේපළ මිලදී ගැනීමේදී මගේ වත්කම් බැරකම් ප්‍රකාශය මම සඳහන් කරලා තියෙනවා. මේ දේපළ මිලදී ගැනීම පිළිබඳ මම ආදම්බ දෙපාර්තමේන්තුවේ පැහැදිලි කරලා තියෙනවා. මේ සියල්ල නීත්‍යානුකූල උපයාගත් දේවල් පිළිබඳ මම පැහැදිලි කරලා තියෙනවා. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන වශයෙන් පුද්ගලයන්ට මඩ ගහලා විනාශ කරලා කරන්න හදනවා. මගේ පක්ෂයෙන් ඉල්ලීමක් කරනවා මහින්දානන්ද ගලුත්ගෙන්වත් ඉගෙන ගන්න. මින් ඉදිරියට ඒ වගේ දේවල් කරන්න එපා කියලා අනුර කුමාර දිසානායක මහත්මයා කට උල් කරලා නමලා ඔහුගේ කාලය තුලම මහින්දානන්දගේ ෆයිල් ඔබට මතක ඇති අවසානය කරපු ප්‍රෙස් එක. නම් පහයි කිව්වේ. ඒ එකක් මහින්දානන්ද ගලුත්ගමගේ ෆයිල් එක. ඉතින් ජනතා විමුක්ති පෙරමුණ ෆයිල් පෙන්නලා එයාගේ කාරක සභිකයා අධිකරණයට ගෙනල්ලා කරා. සාක්ෂි ඇහුවා නඩුව ඇහුවා. අද නඩු අධිකරණ තීන්දුවම බලන්න. මට වෙච්ච අසාධාරණය පිළිබඳව නිශ්චකාරතුමා පැහැදිලි කරා. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ කියන දේ රටේ මිනිස්සු පිළිගන්නවද? ජනතා විමුක්ති පෙරමුණද පිළිගන්නේ අධිකරණයද පිළිගන්නේ කියන එක මෙරටේ මිනිස්සු තීරණය කරා. දැන් ඒක දිනේ මේ රැලිය පැවැත්වෙන කොහොට්ටුවේ මේ රැලිය මොකක්ද ජනතා විදිහට ඒ පිළිබඳව කතා නොකරන අවුරුදු 7ක පීඩනයකින් පස්සේ අද මං ගෙදර යන අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.